මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 6 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. සෞදි අරාබියේට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු හා රාජාංගනීය ප්‍රදේශයේ පදිංචි කඳකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ඒ අතරමන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කඳකාඩු කොරෝනා පොකුරෙන් හමු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 561 දක්වා ඉහළ ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. පුනරුත්ථාපනය වන රැඳවියන් 451ක් කාර්ය මණ්ඩල සමාජිකයින් 63ක් ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5 දෙනෙකු හා ඔවුන්ගේ සමීපතමයින් 42 දෙනෙකු ඊට ඇතුළත්. ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 2730ක් ලෙසයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පසුගියදා හෝමාගම ප්‍රදේශයෙන් හමුවීමත් සමග අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයින් 65 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ දින සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ අවසන් නාවික හමුදා සමාජිකයින් 30 දෙනාද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයින් 906 දෙනාම සුවය ලබා අවසන්. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 6 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. පසුගිය 16 වෙනිදා ආරම්භ කරපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මේ වෙනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් දීලා නැහැ. තවමත් අපි අද දිනේ සියලුම බෝවෙන රෝග පාලනය කිරීමට අදාළ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ඉන්න විශේෂයෙන් COVID-19 සහ ඩෙංගු මේ වෙනකොට ලංකාවට තර්ජනයක් වෙමින් තියෙනවා. සෞඛ්‍යාධිකාරීන්ට තියෙන නිසි බලතරය යටතේ මේක පාලනය කිරීමේ බලතල ඒ යටතේ ඉන්න පරීක්ෂකවරුන්ට මේ රාජකාරී කිරීමට අවශ්‍ය මූලික බලතල අපින් ඉල්ලන්නේ කෙසේ වෙතත් ඒ බලතල ඉදිරියේදී ලබා දුන්නේ නැත්නම් අපි වෘත්තීය සමිතිය මාර්ගය දැඩි කරලා මින් එහාට ගියපු උද්ඝෝෂණ පාගමන් සහ උපවාසයක් දක්වා ව්‍යාප්ත කරන්න සූදානමින් ඉන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකින්ගේ සංගමයේද අද දින සහාය පළ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.